महासतिपट्ठान सूत्र पोड पुट सरलव पलवेनी कोटस सम्मा संबुदुरजानन वहन्से मेम महासतिपट्ठान सूत्रे देशना कले दंबदिव कुरु रट कम्मास दम्म नियंगमहि दीय එකල මෙම් ප්‍රදේශයේ විසූයේ මෙවැනි ගැඹුරු දේශනාවක් අසා අවබෝධ කර ගැනීමට තරම් සියුම් ප්‍රඥාවක් ඇති ජන කොට්ටාසයක් නිසා බුදුන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම නියම්ගම මේ සඳහා තෝරා ගන්නට ඇත. බුදුන් වහන්සේ චාරිකාවේ යෙදෙන්නේ සිය දහස් ගණන් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන බැවින් එම පිරිසද එතැන්ට රැස් වූ කම්මාස්ස ධම්ම නියම්ගම් වාසී ජනයාද පිරිවරාගෙන මෙම දේශනාව කළ බුදුන් වහන්සේ භික්ඛවෝති යන්වෙන් පින්වත් මහණෙනි යන්වෙන් කළ ආමන්ත්‍රණය එතැන රැස්ස සිටි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායන් සතර පොට්ටාසයන් අරමුණු කරන බව පැහැදිලිය. කුරුරට කම්මාස ධම්ම නියම්ගමේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ මහා පිම්බිම අද දිස්වෙන අයුරු පිහිටා තිබෙන්නේ නවදිල්ලියට ඉතාමත්ම කිට්ටු කුඩා නගරයක. 2018 සරලගුරු දඹදිව වන්දනාවේ යන අතරතුර ගත් ඡායාරූපයකි. කොටු කර තිබෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි තැනයයි සැලකේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා සතිපට්ඨාන සූත්‍රය ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ తత్ర కో భగవా బిక్కువామంతేసి బిక్కవోతి బదంతేతి తే బిక్కు భగవతో పచ్చస్సోసు ఏవం మే సుతం మా విసిం మెసే అసన లది ఏకం సమయం భగవా ఏక సమయకి బహాకి ఉతును మహంసే కురుసు విహర్ కురు రటేయి වැඩවාසය කරන සේක. කම්මාස ධම්මන් නාම කම්මාස ධම්ම නම් වූ කුරුණන් නිගමෝ කුරු ප්‍රදේශවාසීන්ගේ නියම් ගමිහි. තත්‍රකෝ භගවාය කල්හි භාග්‍යවතුන් වහන්සේ බික්කුවාමන්තේසි භික්‍ෂූ නැම තුූසේක බෙක්කවෝති පින්වත් මහණෙනි බදන්තේති භාග්‍යවතුන් වහන්ස තේ බික්කූ භගවතෝ ඒ භික්‍ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පච්චස්සෝසුම් පිළිසුරු දුන්නාහුය. භගවා ඒතද වෝච ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය
සෝක පරිද්ධවානම් සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තංගමාය භගවා ඒතද වූච භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒකායනෝ ඒකායන අයං මේ සතර සතිපට්ඨාන භික්ඛවි මබ්බ පින්වත් මහණෙනි සසරෙන් නිතර වීමේ එකම මාර්ගය වේ. පින්වත් මහණෙනි සසරෙන් එතර වීමේ ඒකායන මාර්ගය මේ සතර සතිපට්ඨානයයි. අර්ථය සත්තානං විසුද්ධිය කෙලෙසුන්ගෙන් අපිරිසිදු වූ සත්වයන් හට පිරිසිදු වීම. ශෝක පරිද්ධවානම් සමතික්කමාය හදවතේ දුක දරාගත නොහැකිව නම්ග කියමින් හඳා වැළපීම ඉක්මවීම පිණිස දුක්ඛ දෝමනස්සං කායික හා මානසික දුක්වලින් අත්තංගමාය අත්මිදීම පිණිස. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඥායස්ස අධිගමාය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස නිබ්බානස්ස සච්චිකිරියාය නිර්වාණය සාක්ෂාත් කරගෙන යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ මාර්ගෙනම් සතර සතිපට්ඨානය. කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්කු කායි කායානුපස්සී විහෙර. කතමේ චත්තාරෝ මේ සතර සතිපට්ඨානය නම් කුමක්ද? ඉද භික්කවේ භික්කු මේ කරුණ සඳහා භික්ෂුව කායේ මේ කයෙහි කායානුපස්සී විහෙර කය පිළිබඳ යථා තත්වය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. මේ සූත්‍රයේ ඉතාම වැදගත් පුන පුනා කියවෙන වගන්තියක් තියෙනවා. ආතාපි සම්පජානු සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ආතාපි කෙලෙසුන් දුරු කිරීමේ වීර්යෙන් යුතුව, සම්පජානු කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව, සතිමා කය පිළිබඳ මනාව යොමු කළ සිහියෙන් යුතුව, විනෙය දුරු කරමින් ලෝකේ අනවබෝධය නිසා සැකසුණු දුක නම් වූ ලෝකයෙහි අභිජ්ජා දෝමනස්සං දැඩි ආශාව හා දොම්නස. ආතාපි සම්පජානෝ සතිමා එනම් වීර්ය නුවණ සිහිය යනතුයි. එතකොට කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. කහපාට කොටසේ අර්ථය වීර්ය නුවණ සිහිය පෙරදැරිව දැඩි ආසාව හා දොම්නස දුරු කරමි. කායේ කායානුපස්සී විහෙරති කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. වේදනාව පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය
අවබෝධයෙන් දකිමින් වාසය කරයි. කතංච භික්කවේ බික්කු කායේ කායාන් පස්සී විහෙරති. කතංච කෙසේද? භික්කවේ බික්කු පින්වත් මහණෙනි භික්ෂුව කායේ කයෙහි කායාන් පස්සී විහෙරති. කාය පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන් දකිමින් වාසය කරන්න. පින්වත් මහණෙනි භික්ෂුව කයෙහි කය පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන් දක්මින් වාසය කරන්නේ කෙසේද? ඉද භික්ඛවේ භික්ඛු මේ කරුණ සඳහා භික්ෂුව අරඤ්ඤගතෝවා නිහඬ වන පෙදෙසකට හෝ ගොස් රුක්ක මූලගතෝවා සෙවණ ඇති ගසක් යටට හෝ ගොස් සුඤ්ඤාගාරගතෝවා පාළු නිවසකට හෝ ගොස් නිසීද වාඩි වෙයි. පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන උජුං කායං පනිදාය තමාගේ උඩුකය කෙලින් තබාගෙන පරිමුඛං භාවනා අරමුණෙහි සතින් උපත්ත පෙත්වා මනා ලෙස සිහිය පිහිටුවාගෙන ඉද භික්කවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුචිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපත්ත පෙත්වා. ඉතින් භික්ෂුව මුලින්ම කළ යුත්තේ මෙයයි. මේ කාරණා සඳහා ශලයකට යා යුතු රුක්කමූල මේ කර්ම සඳහා භික්ෂුව ආරණ්‍යයකට කැලේකට ගොස් රුක්මූලකට ගොස් පාළු නිවසකට ගොස් වාඩිබේ වළඟ බැඳගෙන උඩුකය කෙලින් තියා භාවනා අරමුණෙහි සිහිද පිහිටුවාගෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ කොටස් හතරකි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කායානුපස්සනාව කොටසෙහි භාවනා හයක් තියෙනවා. ආනාපාන සති භාවනාව, ඉරියව් භාවනාව, සම්පජාන භාවනාව, පිළිකුල් භාවනාව, ධාතු මනසිකාරය, නව සීපිටකය කියලා භාවනා හයයි. වේදනානුපස්සනාවේ තුන් ආකාරයෙන් වේදනා විස්තර වෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා. මේ වේදනාව නැවතත් කොටස් දෙකකට බෙදලා තියෙනවා. සාමිස, නිරාමිස කියලා. චිත්තානුපස්සනාව අට ආකාරයකට විස්තර කරලා තියෙනවා. සරාගම්, වීතරාගම්, සදෝසම්, වීත දෝසම්, සමෝහම්, වීත මෝහම්, සංකිට්ඨම්, විකිට්ඨම්, මහග්ගතම්, අමහග්ගතම්, සෞත්තරම්, අනුත්තරම්, සමාහිතම්, අසමාහිතම්, විමුක්තම්, අවිමුක්තම් යනාදී වශයෙන්. ධම්මානුපස්සනාව කියන අවසාන කොටසෙහි විස්තර කෙරෙනවා පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන හය, සප්ත බොජ්ජංග, චතුරාර්ය සත්‍යය. මේ මහා සතිපට්ඨාන සූත්‍රය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 84 ධර්මස්කන්ධේ
මූලික හරය වශයෙන් සැලකිය හැකි. මේ භාවනාවන් පිළිබඳ විස්තර එකින් එක අපි ඉදිරියට පොඩ්ඩ පොඩ්ඩ සරලව සොයා බලමු. තෙරුවන් සරණයි.